අවරුද්ද හමාර කරලා ගෙවිලා අලුත් අවුරුද්දක් ආ රම්භ කරපු මේ පලවෙනිම දවසේ. මදාපර සහෝදර සහෝදරණ ඇයි අපිට දේව මෑනියංව. ශුද්දෝ සබහ මාතාව පරමා දර්ශයක් කරලා. ඇයි දේව අම්මා. දේව මෑණියන්ගේ මේ මංගල්ලය පාරිශුද්ධ දේව මාතාවන්ගේ මංගල්ලෙන් ජනවාරි පලවෙනි දම අවුරුද්ධ පටන්ගන්නට ශුද්ධෝ සබහ මාතාව අපට කියන්නේ ඇයි. මධයාාවර සහෝදර සහෝදරින් අපි දන්නවා. අවුරුද්ද මේ ජනවාර පළවෙනිදා මිනිස්සු විවිධාකාර විදිහෙට පටන්ගත්තා. සමහරු මහා සංගීත රාත්‍රියයි ම සැනකිලි එක්ක මේ අවුරුද්ධ පටන්ගත්තා. තව සමහරු රූපවාහිනිය දිහැ බලාගෙන. ඒරපවාහිනි යන විවිධාකාර වැඩසටහන්ක් සංගීතමය චිත්‍රපට දිහැ බලාගෙන මෙ දවස පටන් ගත්තා. තවත් සමහරු හෝටල්වල නයිට් ලබ්සල කකා බිබී මේ අවුරුද්ධ පටන්ගත්තා. තවත් සමහරු මාධ්‍යයාපර සහෝදර සහෝදරයනී විවිධාකාර සැනකිලි උත්සව රතිං්ඥා මල්වෙඩිය එක්ක මේ දවස්ස පටන්ගත්තා. තවත් සමහරු ඉන්නවා මේ ලෝකේ එල දන්නත් නෑ අලුත් අවුරුද්දක් ලැබෝයි කියලා. ඉස්පිරිතාලවල අයිසි එකේ පනෑදෑද මේ දවස පටන්ගත්තා ඉන්නවා. තෙවගුරක් බොන්්ඩ නැතිව. පාන්කෑල්ලක් කණඩ නැතුුව. දෙදස් විසිද දෙදස් විසි දෙකද කියලා හරියට දන්නේෙ නැතියි. මේ අවුරුද්ධ පටන්ගත් අයින්නවා. නමුත් මේ හැම දෙයක්ම එක් මේ වටාපිටාව තුළ කතෝලික ඔබට මට ශුද්ධ ව සභහ වාරාධනා කරනවා, මේ අවුරුද්ධ පටන්ගන්නට දේව මෑනිියෝදි හැ බලාගෙන. දේව මෑනියන්ගේ පාර්ශුද්ධ වූ දේවාම් මගේ අතල්ලගෙන. දේව මෑණියන්ගේ හෙව නැල්ල යටට ඉඳගෙන. දේව මෑනියන්ගේ ජීවිත පරමාදර්ශය එක්ක මේ අවුරුද්ධ පටන්ගන්නට සබහ මහතාාව අපට ආරාධනා කරනවා. ඇයි හෙම වෙන්නේ. මධාවර සහදර සහෝදරනී දෙවියන් වහන්සේ, මේ සාතන් ගිලගත්ත සාතන් විනාසකරපු සාතන් තුවාලකරපු මේ ලෝකය ගලවා ගන්නට මිනිහා එක්ක ගමනක් ආරම්භ කෙරුවා. නෝ වගේ නැවින්. ආබ්‍රහම්ග පරම්පරාවෙන් මෝසෙෂ්ට දුන්නු දස පනතෙන් ධවිත් සලමුොන්ල එක්ක හදපු කෙරුසල්ලෙන් මන්දීරෙන්. ගිවිසුම් කරඬුවෙන් දිවැස්වොරුන්ගේ තොල් පුච්චල කරපු දේශනාවලින් මේ ලෝකෙ ගලවා ගැනීමේ ඒ පාර කපාගෙනාපු දෙවියන් වහන්සේ. ඒ ගැලවීමේ උපපරිමයට. ඒ ගැලවීමේ ඉතිහාසේ අලුත් පිටුවක් පෙරලලා. මාංශගත වෙන්නට යනකොට ඒ ගමන පටන්ගත්තේ. ඒ පිම්ම පැන්නේ. ඒ අලුත් පිටුව පෙරලුවේ දේව මෑනිියංව තෝරාගෙනයි. දෙවියන් වහන්සේ ආරම්භකරපුුවේ මහා ගැලවීමේ ගමන සුවිශේෂී මොහොතකට එනකොට. උන්වහන්සේම මහ පොළොවට එන්නට යනකොට ඒ සුවිශේෂී ගමන ආරම්භ කෙරුවේ දේවාම්මායක්කයි. දේවම් මව තෝරා ගැනීමත් සමගයි. ඒ වගේ මබ දන්නවා ශුද් බයිබල අපිට හමුවේනොව කෘිස්තුස් වහන්සේ මේ මහ පොළොවට පය තියන්නට කලින්. ඉස්සල්ලාම පයත්තිබ්බේ දේවම් මගේ කුසෑ තුළටයි. මිනිස්සුන්ට දේශනා කරන්නට කලින්, මිනිස්සුන්ගේ ජීවිතවල්ල ප්‍රාතිහාර කරන්නට කලින්. මහා පොලොවට ඉප්ප දෙන්නට කලින් ජේසුස් වහන්සේ මේ ගමන ආරම්භ කෙරුවේ. දේව මෑණියන්ගේ කුසෑතුළේ අරක්ගෙන. මධයාබර සහෝදර සහුදරියන ශුදාාත්මනන් වහන්සේ කිස්සුස් වහන්සේගේ උත්තාානයෙන් පස්සෙේ අහස් නැගී මෙෙන් පස්සේ ශුද්ධාත්මයානෝ මේ ගෝලයෝටික එක්ක මුතු කරගෙන ශුද්ධව සභාව පටන්ගන්න කොටත්. ශුද්ධාත්මයානෝ ඒ ගමන ආරම්භ කෙරුවේ දේවමෑණියන්න එක්කයි. ඔබට පේනවා නේද. මධයාපර සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ කැලවීමේ ඉතිහාසේ ඒ අලුත් පිම්ම පණින්ඩ. අලුත් පිටුව පෙරලලා අලුත් ගමනක් ආරම්භ කරන්නට දේවම්මාව තෝරගන්න කොට කිස්තුුන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත මේ මහපොලොවෙ ජීවිත ආරම්භ කරන්නට දේවම්මාව තෝර ගන්නකොට ශුදාාත්මයානෝ ශුද්ධෝ සභාව නිර්මාණය කරමින් සේනාකුළු ශාලාවේ ඒ ගමන ආරම්භ කරනකොට දේවම්මා එක යන ගමනක් පටන් ගන්න කොට ඔබට මට මේ අවුරුද්ධ පටන්ගන්න වෙන හොඳ කෙනෙක් ඉන්නවද. වෙන කවු දෙ ඉන්නේ. එනිසා දෙවියන් වහන්සේ පුත්‍රයණන් වහන්සේ ශුදාාත්මලන් වහන්සේ තමන් වහන්සේලාගේ ජීවිත ගමනේ මනුස්්‍යය එක්ක කරපු මේ ශුද්ධ ගනු දෙනුවේ සුවිශේෂී හැම ආරම්භයකම දේව අම්මායික්ක ගමනක් පටන්ගත්ත නං ඔබට මට ආදාරාධ නාවත්වයෙනවා ඒ අම්මායික මේ අවුරුද්ධ පටන්ගන්නට මේ අවුරුද්ධ පටන්ගන්නට. අදහබර සහදර සහදරනී ඇයි අපිට මේ ශුද්ධෝ සභාව දේව අම්මා එක්ක මේ අවුරුද්ධ පටන්ගන්න කියන්න. ඇගේ ජීවිතයේ තියන පරමාදර්ශී ආධ්‍යාත්මික පැවැත්ම ඇගේ ජීවිතයේ තිවිච්චේ ස්වර්ගීය වටිනාකම් ඔබේ මගේ ජීවිතයට ඒ කා බද්ධ කර ගත්තොත් කිස්සි කෙනෙකුට මේ අවුරුද්ධ අසු බෞරු දක් වෙන්නේ දේව අම්ම වගේ කල්පනා කරන මනසක් ඔබට මට තිබුුණොත්. දේවම්ම වගේ මිනිස්සුදිහැ බලන සංවේදී ඇස් දෙකක් ඔබට මට තිබුණොත්. දේවාම්ම වගේ අනිත්තාහැකි දුකවේදනාව දැනන හදවතක් ඔබට මට තිබුණොත් දේවාම්ම වගේ පිරිීසිදු පිරිසිදුු පැවැත්මක් ඔබ මම අයිති කරගත්තොත්. දේවම්ම වගේ ජීවිතය වෙන හැම්ම සිද්ධියක්ම සිදත්්ධී නිධාන් කරගන්න භාවනා කරන ගැඹුරු ආධ්‍යහත්මයක් අපි එක කරගත්තොත් මේ අවුරුද්දේ කාටත් වරදින්නේ. අන්නේ නිසා ශුද්ධෝ සභාව දේ වම්මාව දෙන්නේ පරමාදර්ශයක් කරලා ජනවාරි පලවෙනි දම. ශුද්ධ වූ ත්‍රීත්වයම අපිට රාධනා කරන්නේ. පාණන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ පුත්‍රයානෝ. අපි උස්සි ගන්වන්නේ ශුද්ධාත් මෙයා නෝ අපිත් තල්ලු කරන්නේ ජනවාරි පලවෙනි දම දේව මෑහනිියෝ දි හැ බලන්නටයි. ඇගේ පැවැත්ම දිහැ බලන්නටයි. ඇගේ ඇදහිල්ල දිහැ බලන්නටයි. ඇය ජීවිත අභි යෝගවලට මුණු දුන්නු ඒ පෞරුෂය දිහැ බලන්නටයි. ඇය දෙවියන් සමගත බිච්ච ඒ මාංශගත වුණු. ේමය දිහැ බලන්නටයි. ඇය ශුද්ධාත්මය නන්ගෙන් වස්සාගන්නට ඉඩදුන්නු හැටි බලන්නටයි. ඇය ක්‍රිස්්සුස් වහන්සේට ලේටික කිරි කරල පොවල බෙත් ලෙහමේදන් කල් වාර්ය දක්වා ඒගිය ශ්‍ර්‍රාවක ආධ්‍යාත්මය දිහැ බලන්නටයි. ඇය දිහැ බැලුවොත් කිස්සි කෙනෙකුට වරදි නැමි අවුරුද්දේ. ඇගේ අඩි පරගියොත්. ඇ මහා පොළොවෙ කරපු දේවල් කරන්ඩ උත්සසාහ කෙරුවොත් වරදි නෑ අපිට මේ අවුරුද්ධිමමාධයාබර සහදර සහෝදරයන. අන්නේ නිසා දේව මෑනියොත් එක් මේ ගමන්න පටන්ගම. දේව මෑනියන්ගේ අතාල්ල ගත්තොත්. අන්න වාරයෙන් ඇය අපිව ඇදගෙන්න්න ගිහිල්ල නතර කරන්නේ තේසුගේ කකුල් දෙකළඟ පමණයි. දේවාම්මා අපිත් එක් හිියොත්. ඇ ඇගේ දෙපතුළෙෙන් සාතන් සර්පයාගේ හිස පාගලක් පොඩි කරනවා මයි. දේවම්මා අපි ළඟ හිටියොත් අපේ ඇල් වතුර ඇල් වතුර වෙච්ච ජීවිත මිදයුෂ වලට හැරෙනකං ඇය ආකඥා කරනවා මයි. එනිසා මගේ ආදර සහෝදර සහුදරණි. මේ අවුරුද්දේ. මේ දේව මෑනයන්ගේ ආධ්‍යාත්මයට අපි ඇතුළුවෙමු. දේව මෑනියන්ගේ ආධ්‍යාත්මයට අපි ඇතුළු වෙලා මේ අවුරුද්ධ රම්බයේදිම දේවම් මට කියමු අම්මේ අපි එෙක්ක ඉන්න. අපි ළඟට වෙලායිද අපේ කඳුල්ලු තුවාල වේදනා සියල්ල ස්වර්ගයට ඔසවමින් අපේ ජීවි තරගලවලට මැදිහත් වෙලා සාතන්ගේ ඔල්ලු ගෙඩිය යටි පතුළෙන් පාගමින්. අපිත් එක්ක ඉන්ඩ අම් මේ කියලා අපි මේ අවුරුද්ධ පටන්ගමු. ම දැහබර සහුදර සහුදරේනී. එදා ජෙසුස් වහන්සේ කුරුස ගහය එල්ලිලා. උන්වහන්සේගේ අන්තින්ම කැමැත්ත වනේ වන්න කිසි දෙයක් නෙමේ. උන්වහන්සට මේ ලෝක තිබිච් එක්කම වස්තුව. එකම නිධානය. උන්වහන්සේ මැරෙන්ඩ මොහොතකට කලින්. අර තුවාල වෙච්ච ලේ පිරිච්ච එක වචනයක් වත් කියන්න බැරි කට ඇරලා අමාරුවෙන් කිව්වේ මෙන්න ඔබේ අම්මා එනිසා මේ අවුරුද්දෙ මේ අම්මදහ අපි බලමු ඇගේ ඇසුරෙමු ඇගේ හෙවනැල්ලයටට වෙලා එමු. කිස්සි කෙනෙකුට මේ අවුරුද්ධ වරදිින් නෑතකොට. අර එදා ලූර්දුවට ඇවිල්ලා. ලූර්දුවට දහට වතාවක් ඇවිල්ලා බර්ණ දෙදග ජීවිතය වෙනස් කරමින් ලෝකේට සාතංව පාගපුූ රහසකයා දුන්නු අම්මා. අර පාතිමාවට ඇවිල්ලා ෆ්‍රැංචෙස්කොෝ ජසින්ත ලුසීට ස්වර්ගයයි අපායයි. සුද්ද ගිනිස්ථානයයි පෙන්නලා ජීවිතය පාරිශුද්දව් කරගන්නට පාරකයාදුන්නු අම්මා. ලෞරෙන්තිනා නුවරට ගොඩ බැහැලා. ඒ කාර්ලෝ කියන බ්‍රූුණෝ කියන ඒ මනුස්සයගේ ජීවිතය උඩ්ඩු යටිකුරු කරලා. ඒ පව්කාර ජීවිතය වෙනස් කරපු අම්මා. මෙජ ගෝරට ගොඩ බැහැලා. ඉවංකා ඇතුළුවේ දරු පැටවු හතර දෙනාට මේ ලෝකයේ ඊළඟ පිම්ම පනින්නට මේ ලෝකයේ හැංගිච්ච ඒ මහා නිධානය දෙවියන් වහන්සේගේ ආදරය හොයාගෙන යන ගමනක් ආරාම්භ කරන්නට පාපුච්චාරණ කුටියේ හොයාගෙන යන්නට කියලා අපිට කියපු අම්මා. මදයාබර සහෝදර සහදරීණි. ඔබේගේ ඇතුළේ ඉන්නට ඕනෙමයි. ඒ අම්මා. ලූර්දුවටාව වගේ පාතිමාවටාව වගේ මෙජගෝරටාව වගේ ලෞරෙන්තිනාවටාව වගේ මෙමගේ ලෝකයේ විධ තැන්වලට දේවම් මාව වගේ ඔබේ කෙදරට ඒ අම්ම එනවා ඔබ අන්ඩ ගැහැවෝොත්. ඔබ ඔහොයාගෙන එනවා ඔබාදරය කිරුවොත් නමුෝ මරියනී ප්‍රිය ප්‍රසාධ පූර්ණ වන්තියනී කියල ඔබ කිවොත්. ම් අස්වාර්ගිට වෙලා ඉන්න ඔබ ළඟට දුවගෙන එෙනවා. අම්මල්ලා එහෙමයි එනිසා මේ අවුරුද්දෙ. මේ අපේ වටා පිටාවතියන ප්‍රශ්න ආර්ථිකාරබුද ලෙඩදුක් වසංගත මේ සමාජාසාධාරණ මහදේශ පාලනක කුමන්ත්‍රණ මේ හැම පවකාර මේ හැම යක්ෂ බලවේගයක්ම ජයගන්නට දේව මැහණ අංග අතාල්ලගෙන. දෙවියන් වහන්සේ හොයමු දේව මෑණියන්ගේ හෙව නැල්ලෑට ඉඳගෙන පුත්‍රයාණන් වහන්සේගේ බලය ලබමු දේව මෑනිියංවත් තුරුල්ලු කරගෙන ශුද්ධාත්මයනන්ගෙන් පිරමු මොහතක් නිහඩව ඇස්තක වහගෙන අපි දැම්ම කිය මුවම්මේ මේ අවුරුද්දේ ඔබේ අතාල්ලගෙන අන්නට අපට වරාම් දෙන්න කියලා